ඒ වගේමයි පින්තුනි අපි සුන්දර විදර්ශනාමය සිතක් ඇති කරගන්න නම් අපි මීට පෙර ආතුවත් මතක් කළා පින්තුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුලින්මයි අපි මේ විදර්ශනාමය සිත ඇති කරගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බැහැර කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට වටිනාකමක් නොදී අපි විදර්ශනාමය සිත් ඇති කරගන්න ගියොත් ඒවා මිච්ඡා විදර්ශනාත්මක භාවයටයි පත් වෙන්නේ පින්තුනි පින්වත් ක්‍රිස්තියානි මහත්මයෙකුට මුස්ලිම් මහත්මයෙකුට පුළුවන් දැස් දෙක පියාගෙන මේ ඇස අනිත්‍යයි කියලා දකින්න ක්‍රිස්තියානි මහත්මයෙකුට මුස්ලිම් මහත්මයෙකුට හින්දු මහත්මයෙකුට පුළුවන් මේ කන දෙස බලාගෙන මේ කන අනිත්‍යයි මේ ජීවිතය අනිත්‍යයි කියලා දකින්න නමුත් ඒ අනිත්‍ය සම්මා අනිත්‍යක් නෙමේ පින්තුනි ඒ අනිත්‍ය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ ඒ අනිත්‍ය සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වෙලා නැහැ ඒ අනිත්‍ය සම්මා වාචා කම්මන්තා ආජීවයන්ගෙන් පෝෂණය වෙලා නැහැ ඒ අනිත්‍ය පින්තුනි සම්මා සතියෙන් පෝෂණය වෙලා නැහැ ඒ නිසා ඒ අනිත්‍ය මිච්ඡා අනිත්‍ය බවටයි පත් වෙන්නේ ඒ මිච්ඡා අනිත්‍ය තුලින් ලබන්නා වූ යම් දැක්මක් වේද ඒ මිච්ඡා දැක්මක් බවටමයි පත් වෙන නිසා පින්තුනි මාර්ගය තරණය කිරීමේදී බුදුරජාණන් වහන්සේට අදාළ වේ මාර්ගය තරණය කරන්න කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුලින් ඒ උතුම් සූත්‍රගත ධර්මයන් විනය ධර්මයන් අභිධර්මයන් ජීවිතයට එකතු කරගෙන පින්තුනි සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් සම්මා සමාධිමත් සිතක් කරා ඔබ එන්න ඒ සම්මා සමාධිමත් සිතෙන් පින්තුනි ඔබ දැන් කුමක්ද මේ කරන්න යන්නේ ඔබ දෙස ඔබ මොහොතක් බලන්න ඔබ මේ රාත්‍රියේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා විවේකීව ඔබේ සිත දෙස ඔබ මොහොතක් බලන්න ඔබේ සිත තුල කාමච්ඡන්දයන් වැඩෙනවද පින්තුනි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් හිත තුල තියෙනවද මේ මොහොතේත් ඔබ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීමේ කැමැත්ත තුලද ඉන්නේ මේ මොහොතේත් ඔබ මේ සාමින්වහන්සේ දේශනා කරන ධර්මයේ යම් හේතු සාධක නිසා ගැටෙන සිතක් ඇති කරගෙනද ඉන්නේ ඒ වගේම ඔබ තීන මිද්දය තුලද ඉන්නේ ඒ වගේම විසිරුණු සිතක් තුලද ඉන්නේ අනේ මේ කියන ධර්මය හරිද වැරදිද මේ ආකාරයෙන් විතර්ක සහගතව විසිරුණු සිතකද ඉන්නේ පින්තුනි එහෙම ඉන්නවා නම් ඔබ තුලේ වැඩෙන්නා වූ පංච නීවරණ ධර්මයන් තුල කවදාක්වත් ඔබට විදර්ශනා මේ සිතක් ඇති කරගන්න බෑ පින්තුනි එනිසා ඔබ කෙරෙහි ඔබ අනුකම්පා ඇති කරගන්න ඇති කරගෙන ඔබට සුන්දර අවස්ථාවක් ලැබිලා තියෙනවා ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ ළඟට කැඳව ගන්න පින්තුනි උතුම් ධර්ම විනය දෙක ඔබ කෙසේද කැඳව ගන්නේ මොහොතක් චතුරාර්ය සත්‍ය ගැන හිතන්න මෙයයි දුකට හේතුව මෙයයි දුක නැති කිරීම මෙයයි දුක නැති කිරීමේ මාර්ගය ඒ කෙරෙහි විශ්වාසය ඇති කරගන්න ඒ විශ්වාසය ඇති කරගන්න මොහොතේම පින්තුනි ඔබ උතුම් ජීවමාන සාස්තුන් වහන්සේ සරණ ගියා වෙනවා ජීවමාන සාස්තුන් වහන්සේ ඔබට කමටහන් දුන්නා වෙනවා ජීවමාන සාස්තුන් වහන්සේගෙන් ඔබ සද්ධර්මය ඇහුවා වෙනවා ඊට වඩා කෙනෙක් ඔබට අවශ්‍ය නැහැ පින්තුනි ජීවමාන සාස්තුන් වහන්සේ ඔබ ඇසුරෙද්දී ජීවමාන සාස්තුන් වහන්සේගෙන් ඔබ කමටහන් ලබද්දී ජීවමාන සාස්තුන් වහන්සේගෙන් ඔබ සද්ධර්ම ශ්‍රවණය කරද්දී ඊට වඩා ශක්තියක් ඔබට අවශ්‍ය නැහැ පින්තුනි එනිසා නිරතුරුවම ධර්ම මාර්ගය මේ සුන්දර රාත්‍රියේදී නිහතමානීව පින්තුනි ඔබේ ජීවිතයට නිවැරදිව එකතු කරගන්න දැන් මේ සුන්දර රාත්‍රිය විදර්ශනාත්මක රාත්‍රියක් බවට පත් කරගන්න යද්දී මම ඔබට මුලින් මතක් කළා පින්තුනි මේ සුන්දර ඇසළ මාසය අපිට මතක් කරලා දෙන්නේ මේ උතුම් වස්සානේ මතකයමයි පින්තුනි එනිසා මේ උතුම් වස්සානය මුලින්ම කුසල් ධර්මයන් වැඩෙන වස්සානයක් බවට ඔබ පත් කරගන්න පින වැඩෙන වස්සානයක් බවට පත් කරගන්න ඊට පස්සේ නිරතුරුවම මේ පිනත් මේ කුසලයත් විපාක දීලා අනිත්‍ය වී යන ධර්මතාවයන් බව දකින විදර්ශනාමය නුවණ ජීවිතයෙන් ඇති කරගන්න පින්තුනි ලෞතර ජානන් වහන්සේ දේශනා කරනවා පින්තුනි කුසල් ධර්මයන් අතරින් ශ්‍රේෂ්ඨම කුසලය මෛත්‍රියයි කියලා පින්තුනි අදින් උදා වෙන මේ සුන්දර වස්සානය මාස 3ක් ඉදිරියට තියෙනවා ඒ වස්තු මාසය පුරාවට පින්තුනි බුදුරජාණන් වහන්සේ මේ වස්සානේ අපිට පනවන්නේ පැවිදි උත්තමයින්ටත් ගිහි පින්වතුන්ලාටත්
तमंगे जीवित तुलिन पिंगतुनी धर्मे अर्थयन शक्तिमत् करगन्न गिहि पिंगतुल्लाट पिने कुशले शक्तिय शक्तिमत् करला ඒ තුලින් විදර්ශනාමය නුවණ ඇති කර ගැනීමට අදාළ ධර්මතාවයන් සකස් කරලා දෙන්න. ඒ වගේම ගෞරවනීය සාමින් වහන්සේලා වන අපිට අපේ සුපටිපන්න ගුණය, අපේ උචුපටිපන්න ගුණය, අපේ ඥායපටිපන්න ගුණය ශක්තිමත් කරලා පින්තුණි මේ ජීවිතය පුණ්‍ය කෙතක් බවට පත් කරලා ඒ පුණ්‍ය කෙතේ අස්වැන්න මේ මනුස්ස සමාජයට බෙදලා පින්තුණි සමස්ත සමාජයේම පිනේ ශක්තියෙන් ශක්තිමත් කරලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් වස්සානයන් පනවන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න පින්තුණි අනිත් කෙනා කරන දේ ගැන ඔබ හිතන්න යන්න එපා. නිරතුරුවම ඔබ ඔබේ ආරක්ෂාව ගැන හිතන්න, ඔබේ භව ගමනේ සැපය ගැන ඔබ හිතන්න, ඔබේ භව නිරෝධය ගැන ඔබ හිතන්න. එහෙම හිතලා අද පටන් මේ වස්තු මාසයේ පිංගතුනේ අවම වශයෙන් පැය කාලක කාලයක්වත් මේ ශ්‍රේෂ්ඨ කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල් ධර්මයන්ගෙන් ශ්‍රේෂ්ඨම කුසලය මේ උතුම් මෛත්‍රී භාවනාවයි කියලා. එනිසා පිංගතුනේ දැස් දෙක පියාගෙන මොහොතක් මෙසිත පතුරවන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින් තමා තමාට මෛත්‍රී කරන්න කියලා. පින්නතුනේ මම කයේ දුක් දුරු වේ, සිතේ දුක් දුරු වේ, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මම කයේ දුක් දුරු වේ, සිතේ දුක් දුරු වේ, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වේ, සිතේ දුක් දුරු වේ, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වේ, සිතේ දුක් දුරු වේ, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වේ, සිතේ දුක් දුරු වේ, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම මිනිසයෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම දෙවියෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම දස්ස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. පින්වතුනි ඔබ ඔබට මෛත්‍රී සිත ඇති කරගෙන නිරතුරුවම ඒ දස දිසාවේම සත්වෙන්ට මෙත් සිත පතුරවන්න. සතර අපායේ ජීවත් වෙන සියලු සත්වයෝ මොහොතක් සිහිපත් කරගන්න. ප්‍රේත ලෝකයේ, අසුර ලෝකයේ, නිරය තිරිසන් ලෝකයේ මේ සතර අපායේ ජීවත් වෙන සෑම සත්වෙක්ම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඊළඟට පින්වතුනි මේ මුළු මනුස්ස ලෝකය කෙරෙහිම ඔබේ සිත යොමු කරන්න. මේ ලෝකම තුල ජීවත් වෙන සියලුම මිනිස්යෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඊළඟට පින්වතුනි අර සස්ත්‍රීක දිව්‍යතල 6ට සිත යොමු කරන්න. මේ මානුෂ්‍ය ලෝකේ ජීවත් වෙන සෑම දිව්‍ය ජීවිතයකටම හිත යොමු කරන්න. අර සත්ත්ව දෙවියන් සතරවරම් දෙවියන් සුජම්පතියට හිත යොමු කරන්න. ඒ සෑම දෙවියෙක්ම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා සියලුම දෙවියන්ට මේ සිත පතුරවන්න. පින්තුනි
ඊළඟට බ්‍රහ්මතල සිහියට නගා ගන්න රූපාවචර බ්‍රහ්මතල අරූපාවචර බ්‍රහ්මතල අනාගාමි බ්‍රහ්මතල මහා බ්‍රහ්මයාගේ පටන්නේ සෑම බ්‍රහ්මතලයකම ජීවත් වෙන බ්‍රහ්මයින් කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පිංගතුනි දස දිසාවම සිහියට නගා ගන්න උතුරු දිසාව දකුණු දිසාව නැගෙනහිර දිසාව බටහිර දිසාව මේ අනු දිසා හතර උඩු දිසාව කියද්දී දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කරා ඔබේ හිත අරගෙන යන්න යටි දිසාව කියද්දී මේ මහ පොළවේ සිටින ගැඩවිල් පණුවාගේ පටන් අර නිරයේ දුක් විඳින දේවදත්ත නිරිසතා දක්වා ඔබේ මේ සිත අරන් යන්න පිංගතුනි දස දිසාවේම සත්‍යෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පිංගතුනි ඒ සුන්දර මෛත්‍රී චිත්තෙන් ඔබේ සිතේ සංසිඳීමක් ඇති වුණා නේද ඔබේ සිත මොහොතක් නිවි ගියා නේද ඔබේ සිත තැම්පත් භාවයට පත් වුණා නේද පිංගතුනි ඒ මෛත්‍රී භාවනාවෙන් සමාධිමත් වූ සිත අපතේ හරින්නේ පා පිංගතුනි ඒ මෛත්‍රී භාවනාවෙන් සමාධිමත් වුණා වූ සිත ඔබ දැන් විදර්ශනාමය සිතක් බවට පත් කරගන්න මේ සුන්දර රාත්‍රියේ අපි මේ උත්සාහ ගන්නේ විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්න එනිසා දැන් ඔබ දස දිසාවටම මේ සිත පතුරවලා මෛත්‍රී සමාධිය තුලා ඉන්නේ පිංගතුනි පංච නීවරණයට පත් වෙලා ඒ සංසිඳුණා වූ සිතෙන් ඔබ දැස් දෙක පියාගෙන නුවණින් දකින්න පිංගතුනි මේ සෑම මෛත්‍රී චිත්තයක්ම වැඩුණේ කුමක් ඇසුරු කරගෙනද පිංගතුනි මේ සෑම මෛත්‍රී චිත්තයක්ම වැඩුණේ මේ රූපය ඇසුරු කරගෙනමයි මේ සෑම මෛත්‍රී චිත්තයක්ම වැඩුණේ බාහිර රූපයන් ඇසුරු කරගෙනමයි පිංගතුනි දැස් පියාගෙන මොහොතක් දකින්න ඔබේ අධ්‍යාත්මික රූපය මේ මෛත්‍රිය වැඩුණා වූ ඔබේ අධ්‍යාත්මික රූපය ඒ මෛත්‍රියට අරමුණුණා වූ සියලුම බාහිර රූපේනොත් මොහොතක් ඔබ කායානුපස්සනාවෙන් දකින්න පිංගතුනි මේ මෛත්‍රිය වැඩුණා වූ රූපය නිත්‍ය වූ රූපයක් නෙමේ පිංගතුනි අපි අරමුණු කළා වූ එකම බාහිර රූපයක්වත් නිත්‍ය වූ රූපයක් නෙමේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඇත්ත බොරුවෙන් වහන්න යන්න එපා පිංගතුනි ඇත්ත ඇති සැටියෙන් දැකීමයි විදර්ශනාව කියලා අපි කියන්නේ ඒ නිසා ඔබ දැස් පියාගෙන දැන් නුවණින් දකින්න මේ මෛත්‍රී භාවනාව වැඩුණා වූ මේ අධ්‍යාත්මික රූපය අනිත්‍යයි දැස් පියාගෙන මොහොතක් මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න පිංගතුනි ඔබ මෛත්‍රී භාවනාව තුලින් දැන් ඔබ විදර්ශනාමය කුසලයක් කරා යන්නේ ඔබ දැස් පියාගෙන ඒ මෛත්‍රිය වැඩුණා වූ ඔබේ රූපය කායානුපස්සනාවෙන් දකින්නවා දැන් පිංගතුනි ඔබේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න කෙස් ලොම් නිය සම්දත් මස් සැට නහර එකින් එක ගලවන්න පිංගතුනි මනසින් ගලවල වෙන් කරන්න මේ කෙස් මේ ලොම් මේ නිය මේ දත් මේ සම් මේ මස් මේ ඇට මේ නහර පිංගතුනි කොටස් 32කට ඔබ දැන් ඔබේ ශාරීරිය ගැලෙව්වා ඔබ දැන් මනෝමය රූපයකින් මේ කොටස් 32 දිහා බලන්න පිංගත් මේ කොතැනකවත් මම කියලා කෙනෙක් ඉන්නවද මේ කොතැනකවත් මගේ කියලා දෙයක් තියෙනවද මේ කොතැනකවත් මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද මේ කොතැනකවත් නිත්‍ය වූ සුභ වූ සැප වූ ආත්ම වූ දෙයක් තියෙනවද පිංගතුනි වෙනස් වෙලා යන රූපයක් පිංගතුනි වෙනස් වෙලා යන කෙස් ගොඩක් වෙනස් වෙලා යන ලොම් ගොඩක් වෙනස් වෙලා යන අනිත්‍ය භාවයට පත් වෙලා ජරා ව්‍යාධි මරණයන්ටම පත් වුණා වූ රූපයක් මයි ඔබ දකින්න පිංගතුනි රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරගන්න ඊළඟට ඔබ ඔබේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න පිංගතුනි මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් හතරකට වෙන් කරන්න ශරීරයේ තද ස්වභාවය පඨවි කොටට දමන්න ශරීරයේ ද්‍රව ස්වභාවය ආපෝ කොටට දමන්න ශරීරයේ තේජෝ ස්වභාවය තේජෝ කොටට දමන්න ශරීරයේ වාත ස්වභාවය වායෝ කොටට දමන්න පිංගතුනි දැන් ඔබ නුවණින් දකින්න මේ පඨවි ධාතුව තුල මම කියලා කෙනෙක් ඉන්නවද නෑ පිංගතුනි
මේ පාඨවි ධාතුව තුල දැන් මේ හම තියෙනවා මස් තියෙනවා සම් තියෙනවා ඇට තියෙනවා ඇට මිදුළු තියෙනවා මේ සෑම තද ස්වභාවයක්ම දැන් මේ පතවි ගොඩේ තියෙනවා පිංගතුනි එයා නුවණින් පෙරල පෙරලා පෙරල පෙරලා බලනවා දෙයනේ මේ පාඨවි ධාතුව තුල මම කියලා කෙනෙක් ඉන්නවද මගේ කියලා දෙයක් තියෙනවද මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද මේ පාඨවි ධාතුව තුල නිත්‍යයි සැපයි සුභයි ආත්මයි කියලා දෙයක් තියෙනවද එම දෙයක් එයා දකින්නේ නැහැ පිංගතුනි කුණු වෙලා යන නරක් වෙලා යන නිලමැස්ස වහන පණුව ගහන බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන පිංගතුනි සතර මහා ධාතුවක් එයා දකිනවා එයා සතර මහා ධාතුව කෙරෙහි තෘෂ්ණාව සියුම් කර ගන්නවා පිංගතුනි ඒ වගේමයි ඔබ ඔබ අධ්‍යාත්මික රූපයේ දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් හැටියට දැක්ක වගේ ඔබේ මෛත්‍රී භාවනාවට අරමුණු වුණ බාහිර රූපයෙන් දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් හැටියට දකින්න අර සතර අපායේ ජීවත් වෙන සෑම තිරිසන් ප්‍රේත නිරිසතේ කසුර සතෙක්ම පිංගතුනි දෙතිස් කුණුපයක් හැටියට ගලවලා දකින්න ඒ අසුරයා තුල මම කියලා මගේ ආත්මය කියලා දෙයක් තියෙනවාද නැද්ද කියලා ඔබට තේරෙවි. ඒ ප්‍රේතයා ප්‍රේතිය තුල මම කියලා මගේ ආත්මය කියලා ධර්මතාවයක් තියෙනවාද නැද්ද කියලා එවිට තේරෙවි පිංගතුනි. අනිත්‍ය වූ සතර මහා ධාතුවක් පමණක්මයි. ඔබ අනිත් සෑම මනුස්ස රූපයක්ම දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් හැටියට දකින්න. මේ ලෝක සිටියම තුල ඉන්න සෑම මිනිස්සෙකුටම මේ සිත පැතුරුවා පිංගතුනි කොහෙන් ගත්තත් ඒ සෑම මිනිස්සෙගේ බාහිර රූපයක්ම පිංගතුනි අනිත්‍ය වූ සතර මහා ධාතුවක්මයි ඒ සෑම රූපයක්ම කවදා හරි දවසක බාහිර සතර මහා ධාතුවට මුහු වෙලා යන රූපයක්මයි පිංගතුනි අන්නයා මෛත්‍රී භාවනාව තුලින් කායානුපස්සනව මතු කළා මෛත්‍රී සමාධිය තුලින් කායානුපස්සනාව විදර්ශනාමය සිතක් විදර්ශනාමය රාත්‍රියක් බවට මේ රාත්‍රිය පත් කරගත්ත පින්වතුනි දැන් එයා කායානුපස්සනාව තුලින් ඊළඟට එයා වේදනානුපස්සනාවට යනවා එයා නුවණින් දකිනවා මේ මෛත්‍රී භාවනාව වැඩුව වෙලාවේ මා තුල සැප වේදනාවක්ද ඇති උනේ දුක් වේදනාවක්ද ඇති උනේ උපේක්ෂා විඳීමක්ද ඇති උනේ පිංගතුනේ මෛත්‍රී භාවනාව වඩන වෙලාවේ සැප වේදනාවක්මයි ඇති උනේ උපේක්ෂා විඳීමක්මයි ඇති උනේ එයා නුවණින් දකිනවා මේ සැප වේදනාව නිත්‍යද අනිත්‍යද කියලා පිංගතුනේ අනේ සෑම සැප වේදනාවක්ම වෙනස් වෙලා යනවා සංසාරේ මම මෛත්‍රී ධ්‍යාන සකස් කරගත්ත වෙලාවේ මා තුල ඇති වුණා වූ උපේක්ෂා විඳීම් සියල්ල අනිත්‍ය වෙලා ගියා මම මෛත්‍රී ධ්‍යාන ඇති කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල්වල ඉපදිලා කල්ප ගණන්ගේ සමාධි සුවේ විඳත් පිංගතුනි ඒ උපේක්ෂා සිතුවිලි සෑම එකක් මේ ධර්මතාවය අනිත්‍ය වෙලා ගියා ඒ මෛත්‍රිය වැඩිම නිසා ඇතිවෙන්නා වූ සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වෙලා ගියා පිංගතුනි එයා මෛත්‍රී භාවනාව තුළ වේදනානුපස්සනාව මතු කරනවා දැන් පිංගතුල්ලාට මතකයි අපි මුලින්ම දස දිසාවටම මෙසිත පැතුරුවා පිංගතුනි කොයිසා සැනසෙල්ලක් නිවීමක් ඒ මොහොතේ ජීවිතයට ලැබුණද ඒක කෙනෙකුට සැප වේදනාවක් හැටියට පෙනෙන්නේ නැති තව කෙනෙකුට උපේක්ෂා විඳීමක් හැටියට පෙනෙන්නේ නැති නමුත් ඒ විඳීම් අනිත්‍ය වූ විඳීමක්මයි පිංගතුනි අනිත්‍ය වූ වේදනාවක්මයි ඔබ මොහොතක් අතීතයට හිතේ හොයමු කරන්න ඔබ යම් මොහතක මෛත්‍රී භාවනාව පුහුණු කළා නම් ඒ මෛත්‍රී භාවනාව පුහුණු කරද්දී ඔබ ලැබුවා වූ සැප වේදනාවන් උපේක්ෂා විඳීම් පිංගතුනි වෙනස් වෙලා ගියා අනිත්‍ය වෙලා ගියා අන්න යා මෛත්‍රී භාවනාව තුළින් වේදනානුපස්සනාව මතු කරනවා පිංගතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී භාවනාව තුළින් චිත්තානුපස්සනාව මතු කරන්න කියලා ඔබ දස දිසාවටම මෙසිත පැතිරූපු මොහොතේ ඔබ මෛත්‍රී භාවනාව පටන් ගත්තේ මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන අර්ථයෙන්මයි ඒ පළවෙනි තැන ඉඳන් පින්වතුනි අපි තුල සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම වෙනස් වෙලා ගියා දැන් ඔබ දස දිසාවම සුවපත් වේවා කියලා සකස් වුණා වූ සිත දැන් නිත්‍ය නෑ පිංගතුනි
ඒ සිත දැන් ඔබ සතුව නැහැ ඒක සංස්කාරයක් රැස් කරලා අනිත්‍ය වෙලා ගියා ඒ නිසා පින්තුනි ඔබ දැස් පියාගෙන ඒ මෛත්‍රී භාවනාව සිදු කරපු මොහොතේ සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න අනිත්‍යෝ සිතුවිල්ලකට බැඳෙන්න එපා පින්තුනි ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකිද්දී ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා පින්තුනි සුන්දර සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරගන්නවා අපි දැන් පින්තුනි ඔබ මෛත්‍රී භාවනාව තුලින් ධම්මානුපස්සනාව මතු කරගන්න මොහොතක් දැස් පියාගෙන දකින්න පින්තුනි ඔබ තුල සකස් වුණා වූ මේ සෑම කායානුපස්සනාව චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍ය වූ ධර්මතාවයන් පින්තුනි මේ උතුම් මෛත්‍රී භාවනාවන් මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මතාවයන් අපිට දේශනා කොට වදාළ ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියා අනිත්‍ය වූ ධර්මතාවය මේ උතුම් සී සද්ධර්මයක් කවදා හරි අතුරු දහන් වෙලා යනවා අනිත්‍ය වූ ධර්මතාවයක් මේ උතුම් මෛත්‍රී භාවනාව අපි පුහුණු කිරීමට අදාළ සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කවදා හරි දවසක අතුරු දහන් වෙලා යනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපි ඇති කරගත් ආ වූ සම්මා සමාධිමත් හිත නිත්‍ය වූ ධර්මතාවයක් නෙමේ පින්තුනි ඒ සම්මා සමාධිමත් හිතත් අනිත්‍ය වෙලා යනවා ඒ සම්මා සමාධිමත් හිතෙන් අපි මතු කරගත්ත කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව නිත්‍ය වූ ධර්මතාවයන් නෙමේ පින්තුනි අනිත්‍ය වූ ධර්මතාවයන් මේ අනිත්‍ය වූ ධර්මතාවයන් නුවණින් දකිද්දී අපි ධම්මානුපස්සනාව තුල ජීවත් වෙනවා පින්තුනි අන්න පින්තුනි සුන්දර මෛත්‍රී භාවනාව ජීවිතයට පුහුණු කරලා මේ සුන්දර වස්සානයක් උදා වුණ මේ පළවෙනි රාත්‍රියේ ඒ පළවෙනි රාත්‍රියම විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කර ගැනීම උදෙසා පින්තුනි අපි මෛත්‍රී භාවනාව දස දිසාවටම මෙසිත පතුරවලා මේ ලෝක ධාතුවේ ශක්තිමත්ම පින ශක්තිමත්ම කුසලය ජීවිතයට එකතු කරගෙන ඒ ශක්තිමත් පින කුසලය ඊටත් වඩා ශක්තිමත් කුසලයක් වන විදර්ශනාමය කුසලයක් උදෙසා පින්තුනි අපි මෛත්‍රී භාවනාව තුලින් සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරගත්තා දැන් ඔබ ආපසු හැරි බලන්න ඔබට කොතනකවත් දැනෙන්නේ නැහැ මේ මෛත්‍රී භාවනාව තුලින් රැස් වුණා වූ ධර්මතාවයන් නිත්‍ය වූ ධර්මතාවයන් කියලා මේ සෑම ධර්මතාවයක මානිත්‍ය භාවය නුවණින් පේනවා ඒ නිසාම පින්වතුනි අපි මේ මෛත්‍රී භාවනාව මමේ කියලා ගන්නෙ නැහැ මේ මෛත්‍රී භාවනාව මගේ කියලා ගන්නෙ නැහැ මේ මෛත්‍රී භාවනාව තුල මම ඉන්නවායි කියලා ගන්නෙ නැහැ මේ මෛත්‍රී භාවනාව මගේ ආත්මය කියලා ගන්නෙ නැහැ මේ මෛත්‍රී භාවනාව සැපයි සුබයි නිත්‍යයි ආත්මයි කියලා ගන්නෙ නැහැ අපි දකිනවා ඒ මෛත්‍රී භාවනාව තුරෙන් රැස් වුණා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා යන සංස්කාරයක් පිණතුනි. ඇයි මේ මෛත්‍රී භාවනාව වැඩුණේ මේ අනිත්‍ය වූ රූපය ඇසුරු කරගෙනමයි. මේ අනිත්‍ය වූ රූපය ඇසුරු කරගෙන යම් භාවනාවක් වැඩුණා නම් ඒ අනිත්‍ය වූ රූපේ ඇසුරෙන් සකස් වෙන පස්සේ නිත්‍ය වෙන්නේ නැහැ. ඒ අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන විඳීම් නිත්‍ය වෙන්නේ නැහැ. ඒ හේතුවෙන් සකස් වෙන සංඥා සංස්කාර විඥානියෝ නිත්‍ය වෙන්නේ නැහැ පින්වතුනි ඒ නිසාම අපි මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී මෛත්‍රී භාවනාව තුළින් විදර්ශනා නුවණ අපි මතු කරගත්තා